සුබ දවසක් හැම දිනාටම. ඉතින් ගොඩක් කාලෙකින් කොහමද ඕගොල්ලන්ට? මම නම් ඉතින් මගේ සුපුරුදු ට්‍රේඩින් ලයිෆ් එකත් එක්ක තමයි යන්නේ. හොඳයි මට හිතුණා නැවතත් YouTube channel එකට videos upload කරන්න ඕන කියලා දිගටම. ඒකට හේතුව වෙන්නේ YouTube එකේ දැන් දැනට තියෙන videos දැක්කාම ඉතින් ගොඩක් videos හොඳ ඒවාත් තියෙනවා නරකේවත් තියෙනවා මම එහෙම කියන්නේ. නමුත් මම කල්පනා කරා මේක හරියටම ඔයගලන්ට දෙන්න ඕනි කියලා. ඉතින් ඒ හින්දා ඔයගලන්ට පුළුවන් දිගටම දැන් videos බලන්න. මම දිගටම videos create කරනවා මගේ knowledge එක يعني දැන් මම ගැන සමහර දන්නේ නැති අයත් ඉන්න හින්දා මම කියන්නම්. මම චානක සිසිර කුමාර මගේ ට්‍රේඩින් එක්ස්පීරියන්ස් එක අවුරුදු 12කට වැඩි. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක නොලෙජ් එකක් විදියට ඔයගොල්ලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ channel එකේ ආරමුණ වෙන්නේ. දැනට ඔයා lost වෙලා ඉන්න කෙනෙක් කියලා හිතන්න. කිසි දෙයකට බය වෙන්න එපා. මම ඔයාලට A to Z මේක කියලා දෙනවා. ඒ ගැන කිසි දෙයකට වද වෙන්න එපා. ඔයා හරියට ඉගෙන ගන්න. මාකට් එකක සාමාන්‍යයෙන් අපි දැනගන්න ඕන ප්‍රධානම දේ තමයි ට්‍රෙන්ඩ් එක. ට්‍රෙන්ඩ් එක දැනගන්න නැතුව අපිට මොනවත් කිසිම ඇක්ෂන් එකක් ගන්න බෑ. මොකද මාකට් එක දැන් කොහාටද යන්නේ? මාකට් එකට දැන් මොකද්ද වෙන්නේ? දැන් කොහෙද තියෙන්නේ ප්‍රයිස් එක? මේ දේවල් ගැන සූක්ෂමව ඉගෙන ගන්න ඕන. මේකේ තියෙනවා එක එක පොයින්ට්ස් තියෙනවා නිවුස් බලන්න ඕනේ. හරියටම නිවුස් වලින් කියන්නේ මොකද්ද? ඒ ගැන කරි ඇනලයිස් එකට එන්න ඕනේ. ඒ හැම දෙයක්ම දැනගන්න ඕනේ. කැන්ඩල්ස්ටික් ප්‍රධානම දෙයක් මේකේ. කැන්ඩල්ස්ටික් ගැන අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. ඒක ගොඩක්ම වැදගත් දෙයක්. ඒ වගේම මම ඒ ගැන කතා කරනවා. දැන් සාමාන්‍යයෙන් අපි මාකට් එකක් බලනකොට මේ බලන්නේ සාමාන්‍යයෙන් දැන් ට්‍රේඩ් කරන අපි හිතමු 5 මිනිට් ට්‍රේඩ් කරනවා නම් 15 මිනිට් වගේ. එහෙම නෙමෙයි අපි ඩේ චාට් එකේ ඉඳන් ඇනලයිස් කරගෙන එන්න ඕන. දැන් තියෙන පළියට එක එක කරන්සි පෙයර් අරන් ට්‍රේඩ් කරන්න යන්න අවශ්‍ය නැහැ. එහෙම කරොත් කවදාවත් මේකෙන් ගොඩ යන්න බෑ. අපි බේසික් ට්‍රේඩ් කරන කරන්සි පෙයර් එකක් තියෙන්න ඕනේ. ඊළඟට වැදගත්ම දේ තමයි ඉවසීම. පුළුවන් තරම් ඉවසන්න ඕන. ඉවසීම කියන්නේ මේකේ වැදගත්ම දෙයක්. ඒ නිසා හැම වෙලේම ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. කැන්ඩල්ස්ටික්ස්. කැන්ඩල්ස්ටික් කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. ඒක ඇනලයිස් කරන සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම්ස් දැනගන්න ඕනේ. මම ඒව ගැන කතා කරනවා. මාකට් එකක් ගත්තත් මාකට් එක ඇනලයිස් කරන හරි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේද ඉගෙන ගන්න ඕනේ. ඒක වැදගත්. මම ඔයාලට A to Z මේ ගැන හැම දෙයක්ම කියලා දෙනවා. පියවරෙන් පියවර කියලා දෙනවා. ඔයාලා හරියට මේක ඉගෙන ගන්න. ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් අපේ පල්ලෙහා බ්ලොග් මං ලින්ක් එක දාලා දෙනවා බ්ලොග් එකේ. බ්ලොග් එකේ බලන්න අලු අප්ඩේට්ස් තියෙනවා ගොඩක් ඒකේ. ඒවා බලන්න. ඔයාලට අනිවාර්යයෙන්ම මේකෙන් ගොඩ යන පාර මම මෙතනදී කතා කරනවා. ඉතින් ඔයාලට මේක හරියට ඉගෙන ගන්න අවශ්‍ය නම් subscribe කරන්න. ඉතින් ඒ YouTubers ලා කියන ටික කරගන්න. ඔයාලට ලෝකෙ කොහේ හිටියත් අනිවාර්යයෙන්ම මේක සුපිරියටම කරගෙන යන්න පුළුවන්. සල්ලි වලින් නම් ඔයාට මේකෙන් කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ ඉස්සරහට. මීට වඩා මුදල් උපයන වෙනත් ක්‍රමයක් නම් මම දන්නේ නැහැ. ඉතින් සුබ දවසක් ගිහින් එන්නම්.